ජලපෝෂක ප්‍රදේශයක උපරිම කාර්යක්ෂමතාවකින් යුක්තව ජලය පරිහරණය කිරීමටත් සම්පත් කළමනාකරණය සඳහා ප්‍රාථමික පොදු ජලමාර්ගයක හෝ එවැනි ජලමාර්ග ජාලයක එකක් යටින් තව එකක් පිහිටා ඇති ජලවිද්‍යාත්මක ලෙස එකට බැඳුණු කුඩා හා මධ්‍ය ප්‍රමාණයේ වැව් කිහිපයකින් සමන්විත වූ ද්විතීක හා තෘතීය ජලමාර්ගයට ජලය මුදා හරින ජලධාරා ප්‍රදේශය එල්ලංගාව ලෙස හඳුන්වනවා. මේ වැදගත්කම සැලකිල්ලට ගනිමින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ යටතේ ලෝක බැංකු ආධාර මත ක්‍රියාත්මක වන දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතියේ සියලු සංවර්ධන කටයුතු එල්ලංගා පද්ධති පදනම් කරගෙන සිදු කෙරෙනවා. මෙවැනි එල්ලංගා පද්ධතියක කටයුතු කරන එක් එක් ආයතන වෙන් වෙන්ව විවිධ සංවර්ධන කටයුතු සිදු කරනකොට එම පද්ධතියේ පිහිටි පොදු සම්පත් පරිහානියට ලක්වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස වැව් ආශ්‍රිත පරිසර පද්ධතියක් ක්‍රමානුකූලව විනාශයට පත්වෙනවා. එල්ලංගාවක පිහිටි ස්වභාවික සම්පත් ලෙස සලකන පස, ජලය, වනය සහ ඉඩම් ඒකාබද්ධ ප්‍රවේශයකින් යුක්තව කළමනාකරණය කිරීම සඳහා ප්‍රතිලාභීන්ගෙන් සහ අදාළ රාජ්‍ය නිලධාරීන්ගෙන් සමන්විත එල්ලංගා කළමනාකරණ කමිටු දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතියේ මගින් පිහිටවනවා. ව්‍යාපෘති ක්‍රියාත්මක වන පළාත් 6ක පිහිටි කිලිනොච්චි, මුලතිව්, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, පොළොන්නරුව, අනුරාධපුරය, පුත්තලම, කුරුණෑගල, මොනරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ව්‍යාපෘති බල ප්‍රදේශ තුල එල්ලංගා පද්ධති කළමනාකරණ කමිටු 53ක් පිහිටුවීමට කටයුතු කරලා තියෙනවා. ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ එල්ලංගා පද්ධති කළමනාකරණ කමිටු 8ක් පිහිටා තිබෙනවා. මේ සම්බන්ධ වැඩමුළුවක් ලෝක බැංකුවේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහ දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පොතුහැර ගොවිජන පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්ුණා. මේ වැඩමුළුවේදී එල්ලංගා කළමනාකරණ කමිටු පිහිටුවීම දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය වැව් ප්‍රතිසංස්කරණයේදී එල්ලංගා කළමනාකරණ ප්‍රවේශයේ යොදා ගැනීමේ වැදගත්කම සහ ගොවිජන සංවර්ධන පනත යටතේ එල්ලංගා කළමනාකරණ කමිටු නීතිගත කිරීම ආදිය මෙහිදී සාකච්ඡා කෙරුණා. එල්ලංගා කළමනාකරණ කමිටුවල ඉදිරි කටයුතු සැලසුම් කිරීම සඳහා අවශ්‍ය දත්ත හා තොරතුරු ලබා ගැනීම සඳහා දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය මගින් එල්ලංගා පද්ධතිවල හරස්කඩ චාරිකාවක් සංවිධානය කරලා තියෙනවා. එල්ලංගාවේ තිරසර භවය සහ ප්‍රදේශීය වැව් පද්ධතියේ ජල ඵලදායීතාව සහතික කිරීම සඳහා ප්‍රායෝගික එල්ලංගා කළමනාකරණ සැලැස්මක් සංවර්ධනය කිරීමට හැකිවන පරිදි එල්ලංගාව සඳහා පැතිකඩක් සකස් කිරීමයි මෙම හරස්කඩ චාරිකාවේ අරමුණ. දකුණු පළාතේ දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතියේ නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂ කාර්යාලය 70කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් බැබව එල්ලංගාවේ හරස්කඩ චාරිකාවක් පසුගියදා සංවිධානය කළා. මේ පිරිස කණ්ඩායම් තුනකට බෙදිලා මුළු එල්ලංගාවම ආවරණය වන පරිදි මාර්ග තුනක් ඔස්සේ එල්ලංගාවේ අවසාන වැව වන බැබව වැව දක්වා චාරිකාවේ යෙදුණා. එහි පළමු කණ්ඩායම තඹරව වැවට ඉහළින් නැති එල්ලංගා මායිමේ සිට තඹරව වැව හරහා පැමිණ මලිත්ත වැව, කරබිඩංග වැව, මයිල්ගස් වැව, කරුවල වංගුව හා රොටවල වැවහර හා කිලෝමීටර 10ක් ගමන් කළා. දෙවෙනි කණ්ඩායම දෙයියන්ගේ වැව සිට බඳු වැව හා හැලඹ වැව පහු කරමින් බැබව වැව දක්වා කිලෝමීටර 11ක් ගමන් කළා. තුන්වෙනි කණ්ඩායම මිල්ලැත්ත වැවෙන් පටන්ගෙන ජූල්පතාන වැව, අලිවල වැව සහ මුවන් වැව හරහා බැබව දක්වා කිලෝමීටර 8ක් හරස්කඩ චාරිකාවේ යෙදුණා.
මෙම හරස්කඩ චාරිකාවේදී එල්ලංගාවේ පස භූවිද්‍යාත්මක ලක්ෂණ කෘෂිකාර්මික ඉඩම් කඩුලාන වගුරු බිම් පාරිසරික ගැටලු හා ඒවා සිදු වී ඇති ප්‍රමාණය වැව්වාස්වත පරිසර පද්ධතියේ තත්වය දුර්ලභ හා හානිකර නොවන සත්ව විශේෂ එල්ලංගාවේ වන සම්පත් අනිසි ලෙස ප්‍රයෝජනයට ගන්නා ආකාරය සහ එහි ප්‍රබලත්වය වනාන්තරවලට හානි සිදු කරනු ලබන ජීවනෝපාය කටයුතු සමාජ ආර්ථික තොරතුරු සහ එල්ලංගාව තුල සිදු කර ඇති විවිධ වර්ගයේ ඉදිකිරීම් කටයුතු නිසා එල්ලංගාවට සිදු වී ඇති බාධා නිරීක්ෂණය කරලා දත්ත හා තොරතුරු ලේඛනගත කළා. මේ චාරිකාවේදී හේන් වගාව නිසා එල්ලංගාවට සිදු වී ඇති හානි ජීවනෝපාය ක්‍රියාමාර්ග නිසා වන සම්පත්වලට සිදු වී ඇති හානි එල්ලංගාවේ අනවසර ඉදිකිරීම් නිසා ජල මාර්ගවලට සිදු වී ඇති බාධා වැව් රක්ෂිත අල්ලා ගැනීම හා අනවසර භාවිත පිළිබඳ ගැටලු අක්‍රමවත් ලෙස විදුලි වැටවල් යෙදීම නිසා වන සතුන්ගේ ගමනාගමනයට සිදු වී ඇති බාධා වැව් ආශ්‍රිත පරිසර පද්ධතිය නොමැති වීම නිසා මතුවී ඇති ගැටලු නිරීක්ෂණය කළා. චාරිකාව අවසානයේදී සියලුම දෙනාගේ සහභාගීත්වයෙන් අධ්‍යක්ෂ හුවමාරුවක් සිදු වුණා. එෙහිදී සියලු පාර්ශ්ව එකතු වී තම තමන් හඳුනාගත් තොරතුරු හා අධ්‍යක්ෂ හුවමාරු කර ගැනීම හා තොරතුරු ඒකාබද්ධ කිරීම සඳහා ඉදිරි දිනකදී වැඩමුළුවක් පැවැත්වීමටත් තීරණය කළා. ඒ අනුව එල්ලංගා පැතිකඩ සැකසීම සඳහා අවශ්‍ය තොරතුරු එකතු කිරීම පිණිස වැඩමුළුවක් හරස්කඩ චාරිකාවට සහභාගී වූ සියලු පාර්ශවවල සහභාගීත්වයෙන් යෝධකණ්ඩිය දියවර ගම්මාන ප්‍රජාශාලාවේදී පසුගියදා පැවැත්ුණා. හරස්කඩ චාරිකා තුලින් හඳුනාගනු ලැබූ දත්ත තොරතුරු නිරීක්ෂණ හා එල්ලංගාව පිළිබඳ ඇති ද්විතීයික දත්ත පදනම් කරගෙන එල්ලංගා පැතිකඩක් සැකසීම සඳහා අවශ්‍ය තොරතුරු මෙම වැඩමුළුවේදී ලබා ගත්තා. එල්ලංගා පද්ධතියේ ජල විද්‍යාත්මක භූවිද්‍යාත්මක භූගෝලීය පාරිසරික හා ආර්ථික ගැටලු මානව ජීවනෝපාය ක්‍රියාමාර්ග නිසා මතුවී ඇති ගැටලු ආර්ථික ගැටලු දැනටමත් ක්‍රියාත්මක කර ඇති ඉදිකිරීම් සාම්ප්‍රදායික එල්ලංගා පරිසර පද්ධතියේ පවතින තත්වයන් අනාගතයේ සිදු කිරීමට නියමිත ඉදිකිරීම් කුඹුරු සහ උස්බිම්වල වගා රටාවන් වාරිමාර්ග කළමනාකරණ ගැටලු පෝෂිත ප්‍රදේශයේ පවතින ගැටලු පිළිබඳ තොරතුරු එල්ලංගාවේ පවතින තත්වයේ පිළිබඳව අලුත්ම සිතියම් මෙම එල්ලංගා පැතිකඩේ ඇතුළත් වන අතර එම තොරතුරු පදනම් කරගෙන එල්ලංගා කළමනාකරණය පිළිබඳව විද්‍යානුකූල සැලැස්මක් සකස් කිරීමට ව්‍යාපෘතිය බලාපොරොත්තු වෙනවා. එල්ලංගාවේ පැතිකඩ මගින් එල්ලංගාවේ ජලපෝෂක ප්‍රදේශයේ සිට ගමේ වැව් පද්ධතිය දක්වා ඇති අන්තර් සම්බන්ධතාව හෙළි කරනවා. ඒ වගේමයි එල්ලංගා ප්‍රදේශයේ එල්ලංගා ප්‍රමාණය ගැටලුවල බරපතලකම සම්පත් භාවිතය එල්ලංගාවට සිදු වූ හානිය ජීවත්වන සතුන් වර්ග එල්ලංගා තුල පිහිටා ඇති කුඩා වැව් ගණන සහ වන විනාශය නිසා තර්ජනයට ලක්ව ඇති සත්ව විශේෂ සහ ප්‍රදේශ යනාදිය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට පාර්ශවකරුවන්ට උපකාරී වෙනවා. මෙම එල්ලංගා පැතිකඩ ආයතනවලට සහ ගොවි ප්‍රජාවට තොරතුරු හුවමාරු කර ගැනීමට මෙන්ම ඔවුන්ගේ වගකීම් යුතු ක්ෂේත්‍ර සහ රාජකාරී වෙනස් දෘෂ්ටි කෝණයකින් අවබෝධ කර ගැනීමට අවස්ථාවක් උදා කරනවා. එපමණක් නොවේ දේශපාලන අධිකාරියේ ප්‍රතිපත්ති සම්පාදකයින් පාරිශවකාර ආයතන සහ ගොවීන් අවදි කිරීමෙන් එල්ලංගාවේ සැබෑ චිත්‍රය දැකබලා ගැනීමටත් එමගින් එල්ලංගාව ආරක්ෂා කර ගැනීමටත් සුදුසු තීරණ ගැනීමටත් එල්ලංගාවේ පැතිකඩ ඉවහල් වෙනවා. එල්ලංගා කළමනාකරණ කමිටු ශක්තිමත් කොට එල්ලංගාව මනා ලෙස කළමනාකරණය කරමින් තිරසර පදනමක් මත ග්‍රාමීය ප්‍රජාවගේ ජීවන තත්ත්වය සහ ඔවුන් ජීවත් වන පරිසරය වැඩි දියුණු කිරීමට දේශගුණ සුහුරු වාරි කෘෂිකර්ම ව්‍යාපෘතිය කටයුතු කරමින් සිටිනවා.